ප්‍රහාරය පිළිබඳව කමිටු වාර්තාව කොමිෂන් වාර්තාව අපි අපි පත්කරපු අපේ කැබිනට් එක පත් කරපු කැබිනට්කට වාර්තාවක් දෙන්න කිව්වා. මේක කියවන්න. මේක තියෙනවා අපේ නිර්දේශ මොනවද කියලා. ඒ නිසා අපි කිසිම දවසක මේ වහංගන්න කටයුතු කරේ නෑ. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මංගව තියෙනවා FBI එක ඇවිල්ලා මේක පරීක්ෂණයක් කරා. මට මතකයි අපි ජනාධිපතිතුමාට කිව්වා මේ කාර්යනිර්වාහක කියනවා මෙන්න මේක ගැන මහමුළුකාරිය හොයන්න කියලා. ඔබතුමාලා ජාත්‍යන්තරව මේ පරීක්ෂණයක් හරි කරලා මේක කරවන්න කියලා. එතුමා ලිව්වම අපේ තානාපතිවරයා හරහා ලියුමක් කියලා තිබ්බා. අපි පරීක්ෂණයක් කරා. ඊට වඩා කියන්න දෙයක් නැහැ කියලා ඒ ලියුම මම ගිය පාරත් මේකේ සභාගත කරා. හරි FBI එකක් එපා. ඊළඟට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශවලින් ඇවිල්ලා මේ දවස් ගානක් ඉඳගෙන පරීක්ෂණයක් කරා. හරි ඒකත් බැරි නම් ඔබතුමාලා මේ සිලෙක්ට් කමිටියකට ඇවිල්ලා කියන්නේ මෙන්න මේ කණ්ඩායම ගෙනල්ලා පරීක්ෂණයක් කරන්න කියලා. එතකොට ඉවරයි. නැතුව මේ සැකයක් උපද්දවලා සාකිකාරෝ රට යනවා නම් ඔබතුමාලගේ ආණ්ඩුවක් ඒ කාලේ තිබුණා උන්ට යන්න නොදී උන් අත්අඩංගුවට ගන්න තිබ්බනේ. ඔබතුමාලව නෑ ආරක්ෂා කරන්නේ. මගේ කතාවෙන් පස්සේ ඔබතුමාට අවස්ථාව දෙනවා. නෑ නෑ මගේ පස්සේ කතා කරන්නකෝ. පැහැදිලිවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමාලා කියන සාකිකාරෝ රට පැන්නලු. යකෝ රට 2019 මේ සිද්ධිය වෙලා රට පයින්දකම් බලන් හිටියේ මොකටද එහෙම නම්? මොකටද බලන් හිටියේ? මේ 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 රාජ්‍ය විපක්ෂ නායක කියන ඊළඟ රටේ ආණ්ඩුව ගන්න ඉන්න කෙනා ඔබතුමාලා එතුමාලගේ කැබිනට් මණ්ඩලයට පත් වෙනා එහෙමනම් එහෙමනම් ඔබතුමාලා බලන් හිටියෝ කේ වැරදීද? ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ මේක උනේ. ඔබතුමාලා ආණ්ඩුවේ 2015 ඉඳන් 2019 ඉඳන් රට කෙරෙව්වේ ඕගොල්ලන්නේ. විපක්ෂය අද කතා කරන අයනේ. එහෙමනම් කරන්න තිබ්බනේ ඒ කාලේ මේ සිද්ධි වුණාම මෙච්චර පරීක්ෂණයක් මේ මේ දැන් ඔබතුමාලම කියනවා මේ හොඳ සූදානමකින් මේක කරන්න ඉඩ දීලා තිබ්බලු ආණ්ඩුව. එතකොට ඒ ආණ්ඩුවේ තුමල්ලාගෙන. එතකොට ඔබතුමාලා මොකද කරේ? මේක චෝදනා කරන්න එපා එක එක දේශපාලන පක්ෂවලට පුද්ගලින්ට. මේකට සම්බන්ධ පුද්ගලෝ තනතුරු දාන්නා නම් ඒ අය මේකට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කතා කරන්න. කමිටුවට ගිහිල්ලා තොරතුරු දෙන්න දීලා වැරදිකාරය කියලා කියන්න. දැන් පිල්ලාම එතුමාට කියනවා කොටියලු. ඔව් එයා කොටියෙක්. එයා හිටියේ LTT එකේ. එයා LTT එකට සම්බන්ධ වෙ හිටියා. දල්දා මාලිගාවට ගහනකොට ඉන්නේ නැති. මම දන්නේ නැහැ. එතුමා අපි කියනවා නෝ මං හිටියා කියලා කෙච්චරයි. හැබැයි මතක තියාගන්න LTT සංවිධානය දුර්වල වුණේ ඒ LTT එක හිතවත් කණ්ඩායම කැඩිලා ඇවිල්ලා ආණ්ඩුවට තොරතුරු දීපු හින්දා. එදා ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ කරේ. එතකොට තව තව කොටිය කියන්න එපා. එහෙමනම් විපක්ෂ නායකතුමාගේ තාත්තා LTT එකට නැව් පිටින් ආයුධ දුන්නයි කිව්වා. සල්ලි දුන්නයි කිව්වා. එහෙමනම් එතුමාටත් කොටිය කියන්න එපා. එහෙම කියන්නේ නැහැ නේ අපි. එහෙම කියන්න බෑ. මොකද එතුමා ඒ පිය කරේ ඒක යුද උපක්‍රමයක් වෙන්න පුළුවන්. මම කවදාවත් ඒක මෙව කරන්නේ නැහැ. අපි එහෙම දේවල් කරන්න ඕනි. ඒ රාජපක්ෂ මහත්තයලා ඔය මං කිව්ව පුදුම බීතිකාවක් තියෙන තාම. මහත්තයෝ කියන දේ තේරුම් ගන්න. මම මේ ප්‍රේමදාස මහත්තයට දොස් කියන්නේ නැහැ. එදා රංජන් විජේරත්න මහත්තයා 88 89 කාලේ. මොකද්ද? ඔව් මං කියන්නේ දුන්නා. ඒක එතකොට එහෙමයි කියනවා කියලා අපි ප්‍රේමදාස මහත්තයාට කොටිය කියනවාද? මෙතුමාට අපි කොටිය කියනවාද? අපි කියන්නේ. ඉතින් සාරාන්ට සල්ලි දෙන්න නම් ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ඉඳන් සාරාන්ට ෆෝන් කරේ. ඔබතුමාලානේ කරලා තියෙන්නේ. ඒකනේ වැරද්ද. නෑ ඔයාලගේ මාර්ගය. ඔබතුමාලානේ දින්නයි කියලා කියන්නේ අපිට තියෙන තොරතුරු අනුව ඔබතුමාලා සම්බන්ධයි කියලා කියන්නේ. අපි මම දන්නේ නෑ. නෑ මම දන්නේ ඉතින් ඒක හොයලා බලන්න. එහෙමනම් සල්ලි දුන්නා නම් ඉතින් LTT එක ප්‍රභාකරන්ට දුන්න එක වැරදිද? ප්‍රභාකරන්ට දුන්න එක යුද උපක්‍රම ගැන ඔබතුමාටයි මටයි මේකේ අවබෝධයක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි තොරතුරු පදනම් කරගෙන කතා කරන දේවල් අපි කාටවත් කියන්න හොඳ නැහැ. මම ඒකයි කිව්වේ ප්‍රේමදාස මහත්තයට. මම කවදාවත් කියන්නේ නැහැ. රංජන් විජේරත්න ඔබතුමා 88 89 කාලේ මගේ පියා හිටියේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට. අල්ලපු මගේකට අල්ලපු තැන තිබ්බ තැපල් කාර්යාල. තැපල් කාර්යාලයේ ගිනි තියන්න ආපුවාම ඒ වෙලාව අපිට තිබ්බ ආරක්ෂාවත් එක්ක උඩට විල් තියලා උන් පන්න ගත්තම රංජන් විජේරත්න ඔබතුමාට කතා කරාම පැය භාගයක් ඇතුළත වාහනයක් එවලා අපිට ආයුධ හිටන් දුන්නා පාවිච්චි කරන්න. ඔබතුමාලා කිරියල් ඔබතුමා ඔබතුමාලා දන්නවා මෙව්වා. එව්වා ඒ වකවාන වලට විය යුතු දේවල් යම් රජයක් ගෙනියනවා නම් කරන්න ඕනේ. හැබැයි අපි මේක UNP යහපාලන ආණ්ඩුවේ කාලේ වුණා කියලා අපි ඔබතුමාලට චෝදනා කරන්න සූදානම් නැහැ. ඔබතුමාලා ඒ කාලේ යහපාලන ආණ්ඩුවේ කාලේ ඔබතුමාලත් එක්ක හිටියා මුස්ලිම් ඇමතිවරු හිටියා මුස්ලිම් මන්ත්‍රීවරු හිටියා උතුරු නැගෙනහිර සහයෝගය ඔබතුමාලට තිබුණේ. ඔබතුමාලා ජයග්‍රහණය කරේ ඔබතුමාලගේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර ඡන්දබලී.
ඉති එහෙම අපිත් කියන්න පෑයෝගලන් සම්බන්ධයකි. අපි ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක තේරුම් ගන්න මේක සංවේදී ප්‍රශ්නයක්. මේ රටේ අහිංසක මිනිසුන්ට වෙච්චි දෙයක්. ත්‍රස්තවාදයා ත්‍රස්තවාදයාමයි. එහෙමනම් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න නම් මේක පක්ෂ භේදයක් ඇති කරගන්න එපා. මේක තමන්ගේ දේශපාලන වාසියක් කරගන්න එපා. එහෙම කරනවා නම් එහෙම කතා කරන හයත් මහා කුහකයෝ කියලා අපිට කියන්න වෙන්නේ. ඒ නිසා මෙතනදී කව් වෙලා දැන් සිලෙක් කමිටිය පත් කර ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා විශ්‍රාමික විනිශ්චයකරුවෙක්ගේ ප්‍රධානත්වයෙන් කමිටුව. මෙතනට ගිහිල්ලා දන්න සාක්කි අපි කියමු කියලා ඒ අදාළ නිලධාරීන්ට පරීක්ෂණ කරන්න කියමු. ඔබතුමාලා කරන නිලධාරීන් කියන සෑහීමකට පත් වෙන්නේ නැත්නම් ඒකත් එතෙන්ද කියන්න කියලා සුදුසු අයව පත් කරගන්න. නැතුව මේ එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න එපා කියන එක මම කියනවා. ඒ නිසා ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ මංගව තියෙනවා මේ සොනික් බී වාර්තාවක් කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරපු එක. මෙව්වා මන් දන්නේ මෙව්වා ඔබතුමාලට ලැබිලා තියෙනවද නැද්ද මේව ගැන අධ්‍යයනය කරන්න. මේ වල ඔබතුමාලට සැකීතෙන දේවල් කතා කරන්න. එතකොට ඔබතුමාලට පුළුවන් ඒවා නිවැරදි කරගෙන කටයුතු කරගෙන යන්න. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා දැන් ඒ කාලේ තිබුණා මේ පරීක්ෂණ කරන්න හදනකොට මුස්ලිම් දේශපාලන නායකයෝ යම් යම් බලපෑම් කරලා එව්වට විරෝධතාවයක් මතු කරපු නිසා මේ මුල්ලේ ඉඳන් අර එතුමා කිව්වා එක එක පළාත්වල මුස්ලිම් සිද්ධීන් ඇති වුණා කියලා ඒ කාලේ තිබුණ කතාවක්. ඒව අපි දන්නේ නැහැ. හැබැයි අපි කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. රිෂාඩ් ඇමතුමාටවත් කාටවත් අපි ඇඟිල්ල දික් කරන්නේ නැහැ. එහෙම වෙලා නැත්තම් එහෙම කරපු මිනිසුන්ට විරුද්ධව ඒව කතා කරන්න ඕනේ. මේ රටේ ජාතිවාදයකට කාලය කවුස්සනවා, ඊළඟට ආගම්වාදයක් කවුස්සනවා. තමන්ගේ දේශපාලන වාසියට මේක පාවිච්චි කරන්න එපා. මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කසාද බැඳලා දෙමළ කාන්තාවක්. 83 කළු ජූලිය වෙලාවදී මට නෝනාව එක්කගෙන එළියට බහින්න බැරි වුණා. මේ ජාතිවාදය ආගම්වාදය අවශ්‍යකම මේ කරන කාලකන්ණි වැඩි හින්දා අදත් ඔබතුමාලා එකමයි කරන්නේ. මට ඡන්ද කාලයේදී කිව්වා මම දවල්ට සිංහල ආල්පත් කරනවා කිව්වා රැට තෝසේ වැඩේ කරනවා කිව්වා. මම රැසිමල් කිව්වා මම තුන් වෙනමත් කරනවා කිව්වා තෝසේ. මම දේශපාලනය කරන්නේ මිනිසුන්ට මිස මගේ නෝන හින්දා නෙමෙයි. මහා බලු කතා කියනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ සංවේදී කාරණාව පිළිබඳව මේ පාර්ලිමේ සමහරිට මම අද කතා කරනකොට මගේ නෝන දෙමළ කිව්වයි කියලා මේක මහා ලොකුට ගනි. මම දැන් මගේ නෝන දෙමළගේ හින්දා මගේ මිනිස්සු මට ඡන්ද දෙන්නේ නැත්නම් මම දේශපාලනේ ගයි වෙන්නම්. ඒක වෙනම කාරණාවක්. හැබැයි මේ බලු වැඩ කරනවට මේ දේශපාලන වාසි උපක්‍රම ගන්න හදනවට මම විරුද්ධයි කරුණ නියෝජ්‍ය කතානේ. ඒ නිසා ඔබතුමාලගේ අවධානය යොමු කරලා මේ සංවේදී මේ සිද්ධියත් එක්ක මුහුණ දීපු මිනිස්සු වෙනුවෙන් තමන්ගේ යුතුකම් හා වගකීම් කොටස මේ පාර්ලිමේන්තුව තුළ ඉටු කරන්න කියන ඉල්ලීම කරමින් මම නියට රබෝ ස්තුතියි. භවන් සිතේ ඔබතුමාට ගරු අඩේකල් නාදෙන්.